සුබ දවසක් ඔයාලා හැමෝටම ඇත්තටම ලෝකේ උපත සිදුවුනේ කොහොමද කවුරු හරි මවලා නම් වෙන්න බෑ ඉතින් අද කතා කරන්න හදන්නේ මේ ගැන ඉතින් මේ වීඩියෝව කොටස් දෙකකට ගේන්න තමයි අපි සූදානම් වෙන්නේ ඒ නිසා අද කතා කරන්නේ මේ වීඩියෝවේ පළවෙනි කොටස ඉතින් මේ වටිනා වීඩියෝ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්ප නොබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා වීඩියෝව නොදන්නා අයට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. මුල ඉඳන් අගටම මේ සුවිශේෂී වීඩියෝ දෙකක් එක්ක එකතු වෙලා ඉන්න. ලෝකේ උපත සහ ලෝක විනාශය පිළිබඳව මීට පෙරත් අපි වීඩියෝ කීපයකින්ද සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ලෝකේ උපත පිළිබඳව විස්තරාත්මකව අපි කතා කරලා නැති නිසා මේ වීඩියෝකෙන් අද අපි ඒ දේවල් ගැන කතා කරන්න හිතුවා. ඒ අනුව අද මේ සැරසෙන්නේ ඒ පිළිබඳව යම් විමසීමක් කිරීමට. ලෝකයේ උපත කොහොම සිදු වුණාද? ජීවීන් කොහොම ඇති වුණාද කියන එක අද වගේම පුරාතන අතීතයේ අනාදිමත් කාලයක ඉඳලා මිනිසාට තිබුණ ගැටලුවක් නැත්නම් කුතුහලයක්. ළමාර්වාදය, ඩාවින්ගේ පරිණාමවාදය ආදී ඉදිරිපත් වූ යුගයේ මහත් ආందోళනාත්මක වාදයක් බවට පත් වුණේ මිනිසා විද්‍යාව තුළින් එම දර්ශනයන් මිනිසා නව චින්තනයකට යොමු කළ නිසා. ඒ කියන්නේ මැවීම කියන සංකල්පයෙන් ඔබට සිතීමක් කළ නොහැකිව සිටි මිනිසාගේ බුද්ධි විකාශය හා තාර්කික චින්තනය එයින් ගොඩනැගුණා. පස්සේ ඩාවින් වාදයක්, නව ඩාවින් වාදයක්, ලනාක් වාදයක් කියන මේ සියල්ල තාක්ෂණික දියුණුවක් සමග නූතන විද්‍යාවෙන් දැන් ක්‍රමයෙන් බැහැර කරමින් පවතිනවා. වඳුරෙක්ගෙන් මිනිසා පරිණාමය වීම සම්බන්ධ රූපසටහන කෞතුකාගාරයට පමණක් සීමා වුණි. ඇත්තටම නූතන විද්‍යාව ටිකක් වෙනස්ම විදිහකට දැන් හිතන්න පටන් ගන්න තියෙන නිසා. නමුත් අදටත් මේ වඳුරු න්‍යාය කරපින්නාගෙන යන උගත් කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් මේ ලෝකේ නැතුවම නෙමෙයි. තාක්ෂණික ලෝකයක ජීවත් වෙන බොහෝ බුද්ධිමත් මිනිසුන් වර්තමානයේදී යමක් පිළිගන්නේ ඒක විද්‍යාව හා සසඳා බලා තර්ක කිරීම තුළින්. ඒ නිසා පුරාවෘත්තයන් හා කතන්දර අප කියූ පමණින්ම පිළිගන්න ඕනෙත් නැහැ. ඔබගේ නුවණින් විමසලා නුවණින්ම තර්ක කරලා පිළිගත යුත්ත පමණක් පිළිගැනීමයි නිවැරදි චින්තනය වෙන්නේ. බෞද්ධයාගේ චින්තනයේ කලාවත් අන්න ඒ විදිහම තමයි. බුදුරජාණන් වහන්සේ ඒ උන්වහන්සේ විසින්ම සිව් මහෝපදේශයන් වල දේශනා කර තියෙනවා. එනිසා බුද්ධිමත් නරඹන්නන්හට පුළුල් විමසුමක් කිරීමෙන් නිවැරදි මතයකට එළඹීමට මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට ආරාධනා කරමු. ඒ සඳහන් කළේ අපි කැටි හැඳින්වීමක්. ලෝකයේ උපත පිළිබඳව බුදුදහම දෙසට හැරෙන්නට කලින් ලෝකයේ උපත පිළිබඳව මේතාක් ඇති විද්‍යාත්මක සහ විද්‍යාත්මක නොවන මත පිළිබඳව කැටි විමසුමක් කර සිටීම අවබෝධය සඳහා වැදගත් වන නිසා ඒ පිළිබඳව අපි කැටි හැඳින්වීමක් කරගමු. මේ පිළිබඳව දීර්ඝව කතා කරන්න අපහසු වෙන්නේ මේ සෑම වාදයක්ම එක්තරා කාලයක් මිනිසුන් පිළිගත් සහ පිටු 100,000 ගණන් විස්තර සැපියු වාදයන් නිසා. නමුත් මෙම වාදයන්ගේ මූලිකම ලක්ෂණය වෙන්නේ දැන් අපි කතා කරන්න හදන සියල්ලම නූතන විද්‍යාවකින් නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරලා තියෙන නිසා. පළවෙනි වාදය තමයි Big Bang. Big Bang ගැන අපි පොඩ්ඩක් කතා කළොත් විශ්වය ඒකත්වයෙන් පැවති අවධියකදී පෘථුවිය උපත ලද ආකාරය මෙවගින් විස්තර කරනු ලබනවා. නූතන සොයා ගැනීම් වලට අනුරූපව වසර දසලක්ෂ දසදහසකට පමණ කලින් නූතන විශ්වයේ ආරම්භයේ සිදු වූ අතර ඒ කාලයේ එහි උෂ්ණත්වය ඉතා ඉහළ අගයක පැවතිලා තියෙනවා. එතැන් පටන් අද දක්වාම මෙම විශ්වයේ ප්‍රසාරණයට බඳුන් වෙමින් එවැගේම සිසිලනයට බඳුන් වෙමින් පවතිනවා කියලා කියනවා. Big Bang කියන කල්පිතයට අනුව මුල් කාලීනව විශ්වයේ පදාර්ථයන් කුඩා පරිමාවක් තුල සාන්ද්‍රණය වෙලා, ඒ කියන්නේ ඒක රාශිය වෙලා පැවතිලා තියෙනවා. නමුත් Big Bang පිපිරීමෙන් පස්සේ මෙම පදාර්ථයන් විශ්වය පුරා විසිරී ගොස් නූතනයේ අපි දකින්න මන්දාකිනි සකස් වුනේ එම මූලික පදාර්ථයේ කොටස් වලින් කියලා තමයි කියන්නේ. මුල් කාලීනව මෙම කල්පිතය හඳුන්වනු ලැබුවේ ද ඩයිනමික් එවොලූෂන් මොඩල් කියලා. නමුත් විද්‍යාඥ ෆ්‍රේඩ් හොයල් විසින් සිය දේශන සඳහා ද ඩයිනමික් එවොලූෂන් මොඩල් කියන එක වෙනුවට Big Bang කියන යෙදුම යොදා ගැනීම සමග එම නාමය ශීඝ්‍ර ලෙස ලෝකයේ පුරා ප්‍රසිද්ධියට පත් වුණා. ඒ කොහොම වුණත් මෙම පදාර්ථයන්ගේ පැමිණීම සහ විසිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් විස්තරයක් කිරීමට අපෝසත් වීම මත මෙම Big Bang පිපුරුම් සංකල්පය විවේචනයට බඳුන් වෙමින් අදටත් පවතිනවා. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ ස්ටේඩි ස්ටේට් තියරි ඕ ඉන්ෆිනිට් යුනිවර්ස් තියරි කියන සංකල්පය.
මේ කල්පිතයේ මගින් පැහැදිලි කරනු ලබන්නේ විශ්වය අකණ්ඩව හට ගැනීමක යුක්ත වන බවයි. ෆ්‍රෙඩ් හොයල්, තෝමස් ගෝල්, හර්මන් බොන්ඩි සහ තවත් විද්‍යාඥයන් පිරිසක් විසින් මෙම කල්පිතය 1948 වසරේ බිග් බෑන් කල්පිතයට විකල්පයක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කල්පිතයට අනුව විශ්වය ක්‍රමික ප්‍රසාරණයේ හේතුවෙන් නවීන ප්‍රදාරතයන් නිරන්තරයෙන් හටගනු ලබනවා. මෙසේ හට ගැනීම සිද්ධ වෙන්නේ මන්දාකිනි අතර වීම ඇතරම විශේෂත්වයක්. මෙසේ සදාතනික වූ විශ්වයක පදාර්ථය ස්ථායීව පැවැත්මක් ඇති බව මෙම කල්පිතයෙන් විස්තර කළා. අවශේෂ විකර්ණයන් සොයා ගැනීම සමගම මෙම කල්පිතය පසුගිය සියවසේ 60 වන දශකයේදීම අභාවයට පත් වුණා. වර්තමානයේදී මේ අදහස විශ්වයේ උපත පිළිබඳව සාකච්ඡා කිරීමේදී කල්පිතයක් වශයෙන්වත් ගන්නට විද්‍යාඥයෝ ජනතාවක් දක්වන්නේ නැහැ. ඊළඟට තියෙන කාරණාව තමයි ජෛව රසායනික පරිණාමය. ඒ කියන්නේ බයෝකෙමිකල් ඉවලූෂන් කියන වාදය. මේ වාදයට අනුව නූතන විද්‍යාත්මක පරීක්ෂණයන්ට අනුව ග්‍රහ පද්ධතීන් වායු, ධූලි, ලෝහ ඔක්සයිඩ් හා හයිඩ්‍රජන්, ඇමෝනියා වතුර හා මීතෙන් වලින් නිර්මාණය වෙලා තියෙනවා. මුල් කාලීනව ඇතිවෙච්ච විදුලි කැටීම් හේතුවෙන් මෙම වායු ඔක්සයිඩ් බවට පත් වූ බවත්, හිරුවැලි ඇතිවීම සමග ඒවා තවදුරටත් ක්‍රියාත්මක වූ බවත්, ජල චක්‍රය ඇතිවීම නිසා වර්ෂාව ඇති වූ බවත්, ඒ වර්ෂාව සමග ඒ වායුමය ඔක්සයිඩ් ප්‍රතික්‍රියා කර සාගරයට පතිත වූ බවත්, සූපයක් බදු ආදි කල්පිත අයනයන්ගෙන් ගහන සයුරේ මුල්ම ප්‍රෝටීන් අණුව ජනිත වූ බවත්, ඒවායන් ජීවයේ පදනම වූ DNA සහ RNA ජනිත වූ බවත් සඳහන් වෙනවා. එයින් සත්වයන් ජනනය වූ බවත් මෙම කල්පිතයෙන් විස්තර වෙනවා. ඊළඟට අපි කතා කරන්න හදන්නේ ස්වයං සිද්ධි ජනනවාදය ගැන. එමන් නැත්තම් spontaneous generation theory කියන එක. මෙම වාදය මගින් කියවෙන්නේ සියල්ල ඉබේ හට ගන්නා බවයි. මේක ඇරිස්ටෝටල් විසින් ප්‍රචලිත කරපු මතයක්. කුණු ගොඩවල් වලින් මීයන් ඉබේ හට ගන්නා බවක්, කුණු මස් වලින් පණුවන් ඉබේ හට ගන්නා බවක්, ලෝකයේ සියල්ල මෙසේ ස්වයං සිද්ධිව හට ගන්නා බවක් මේ මගින් ප්‍රකාශ වෙනවා. මෙය කියන්නට හේතු වුණේ මැවුම් වාදයට විකල්පයක් වශයෙන්. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ ලෝකයේ ප්‍රබලව මිනිසුන් අතර පවතින මිත්‍යා කල්පිතයක් ගැන. ඒ තමයි සර්ව බලධාරී දෙවියන් වාසයේ මැවීම හේවත් උත්පත්ති කතාව. එහෙම නැත්නම් Book of Genesis. මේ පිළිබඳව විස්තර ඇතුළත් වෙන්නේ යුදෙව්වරුන්ගේ සහ ක්‍රිස්තියානින්ගේ ආගමට අදාළ බයිබලයේ උත්පත්ති කතාවට ඇතුළත් පළවෙනි පරිච්ඡේද දෙක තුන. බයිබලයට අනුව මේ ලෝකය දවස් 6ක් ඇතුළත සර්ව බලධාරී දෙවියන් වාසයේ මව නිර්මාණය කර නිම කර තිබෙනවා. දෙවියන් වාසයේ විවේකීව ගත කළ නිවාඩු දිනේ වන ඉරිදා දිනේද ඇතුළුව දින 7ක් ලෙස මේක සඳහන් වෙනවා. බයිබලයට අනුව දෙවියන් වාසයේ පළමු දිනේ ආහස සහ පොළොව මවන ලද අතර ලොව අන්ධකාරයෙන් වැසී පැවති තිබෙනවා. පොළොව ජලයෙන් වැසී පවතින දෙවන දිනේ ආලෝකයේ මවලා අඳුර ආලෝකයෙන් වෙන් කළ අතර තුන්වන දිනේදී ගොඩබිම ජලයෙන් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ගස්වැල්, තුරුලතා ආදී ඉන්පසු නිර්මාණය කරලා තිබෙනවා. හතරවන දිනේදී ඉරහඳ මැවීම සිදු කළ අතර සූර්යා දහවලේ ලකුණ ලෙසත් සඳ රාත්‍රියේ ලකුණ ලෙසත් නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව හතරවන දිනේදී රාත්‍රිය දවාලෙන් වෙන් කරලා තියෙනවා. පස්වන දවසේදී සර්ව බලධාරී දෙවියන් විසින් උරගුන් හා පක්ෂීන් මවලා තියෙනවා. එයින් ආස හා ගොඩබිම පිරී ගිහින් තියෙනවා. හයවන දිනේදී දෙවියන් මිනිසා මැවූ අතර සීළු සත්වයන්ගේ පාලකයා වශයෙන් මිනිසාව පත් කරලා තියෙනවා. හත්වන දවසේදී දෙවියන් සිය මැවිල්ල සම්පූර්ණ කරලා විවේකීව ඒ මැවීමේ ප්‍රතිඵලවල සිරිවින්ද බව බයිබලයේ තුල සඳහන් වෙනවා. මෙසේ දෙවියන් වාසයේ මුලින්ම පුරුෂයා පසින් එහෙම නැත්නම් මැටි වලින් දෙවියන්ගේ ස්වරූපයට අනුව මැවීම කළ අතර ඉන්පසු ජීවන හුස්ම පිඹලා ඔහුට ජීවය ලබා දීලා තියෙනවා. මිනිසාට තනිව සිටීම යෝග්‍ය නොවන බැවින් පුරුෂයාගෙන්ගත් ඉලෑටයකින් ස්ත්‍රිය මැවූ බව බයිබලයේ තුල තවදුරටත් සඳහන් වෙනවා. මේ අපි ඔබට දැන් කිව්වේ බයිබලයේ සඳහන් ලොව උත්පත්ති කතාව හෙවත් ජෙනසිස් කොටස ඉතා කෙටියෙන්. ඒ සුරංගනා කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියන එකත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඊළඟට අපි කතා කරමු ග්‍රීකයේ තියෙන ග්‍රීක මිත්‍යා කතාවක් ගැන. ග්‍රීක විශ්වාසයන්ට අනුව මුලින්ම සියල්ල අවුල් ජාලයක්ව පැවතිලා තියෙනවා. පස්සේ අවකාශය තුලින් පොළොව විද්‍යාමාන වෙලා තියෙනවා. පස්සේ ආදරය සහ අවකාශය ඇති වෙලා තියෙනවා. ඉන්පසුව අඳුර හා ආලෝකය ජනිත වෙලා තිබෙනවා. ඊටත් පස්සේ පොළොවට අධිපති දෙවියන් විසින් ආහස සහ මූදට උපත ලබා දී තිබෙනවා. ඔවුන් විසින් ටයිටස් නමින් හැඳින්වෙන පුරාණ දෙවියාට උත්පත්ති ලබා දීලා තියෙනවා. ඔහුගෙන් දේව පරපුරුද සියුස් දෙවියාගෙන් මිනිසාද උපත ලබා තිබෙනවා. ඊළඟට අපි මෙසපොතේමියානුවන්ගේ මිත්‍යාවක් ගැන කතා කරමු.
ටයිමේට් නැමැති දෙවගණ අබ්සුසාවක සම්බන්ධ වෙලා ලෝකයට උපත දුන් බව සඳහන් වෙනවා. ඒ පිළිබඳව පුළුල් ලෙස විශ්ලේෂණයෙන් පෙනියන්නේ දේව නම් වලින් හඳුන්වනු ලබන්නේ දෙවියන් නොව මූල ධාතුන් බවයි. මේන් ජලය සහ පස නිරූපණය වෙන බව සඳහන් වෙනවා. ඊළඟට අපි බලමු චීන මිත්‍යාවක් ගැන. ලෝකයේ උපත පිළිබඳව චීන මිත්‍යාව යින් සහ යන් යන සලකුණු මත පදනම් වෙලා තියෙනවා. යින් කියන්නේ අන්ධකාරය වන අතර යන් කියලා කියන්නේ ආලෝකය වෙනවා. ලෝකයේ ආරම්භයේදී යින් සහ යන් ලෝකයේ දිශා අටේම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔවුන්ගේ ලොව ස්ථිර වීම සමග යන්ගේ ස්ප්‍රින්තුව ආලෝකයේ මගින් අහස පාලනය කරන්නට පටන් ගත්ත අතර යින්ගේ ස්ප්‍රීතුව මගින් පොළොව පාලනය කරන්නට පටන් ගන්න තියෙනවා. මේ මිත්‍යාව ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ඈත දිව යන මිත්‍යාවක්. තවත් චීන මිත්‍යාවක් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ තමයි මුල් කාලයේ ලෝකය ආසහ පොළව කිකිලි බිත්තරයක් තුල තිබෙන ද්‍රව්‍යක්ෂේ මිශ්‍ර වෙලා පැවතිලා තියෙනවා. මෙම බිත්තරයක් බඳු ලෝකයේ තුල වූ අවුල් ජාලයේ උපත ලද දෙවියෙකු විසින් ආහස පොළවෙන් වෙන් කළා සියල්ල ක්‍රමවත් කරලා තියෙනවා. මේකත් තවත් හොඳම මිත්‍යාවක් චීනයේ තියෙනවා. ඊළඟට අපි බලමු මුස්ලිම් වරුන්ගේ මිත්‍යා මතය ගැන. මුස්ලිම් වරුන්ගේ ලෝකයේ උපත සම්බන්ධ මතය බයිබලෙන් බොහෝ දුරට වෙනස් නොවුණා. අල්ලා දෙවියන් විසින් බයිබලයේ සඳහන් වන ඉරිදා දිනේ වෙනුවට සිකුරාදා දවස නිවාඩුවක් දාලා විවේකීව සතුටින් ගත කර බව සඳහන් වෙනවා. තවත් සුළු සුළු විභේදනයන් කීපයක් බයිබලයට සමගාමීව කුරාණයේ තිබෙනවා. නැත්තම් බයිබලයේ උත්පත්ති කතාවටම මෙන්න මේ කුරාණයේ තියෙන උත්පත්ති කතාවත් සමාන වෙනවා. දෙකම එකම විදිහට යන කතා දෙකක්. ඊළඟට අපි බලමු හින්දුන්ගේ තියෙන මිත්‍යාව කොයි වගේ දෙයක්ද කියලා. බ්‍රාහ්මණ, ශුද්‍ර, වෛශ්‍ය, ශාස්ත්‍රීය කියන මිනිස්කෝලයන් මහා බ්‍රහ්මයාගෙන් උපත ලද බව සහ සීල් සත්‍යයන් සහ විශ්වය මහා බ්‍රහ්මයා විසින් මවන ලද බව තමයි මේ හින්දුන්ගේ මතය වෙලා තියෙන්නේ. ඉතින් මෙච්චර වෙලා අපි කතා කළේ ලෝකේ ඇතිවීම පිළිබඳව අතීතයේ සහ වර්තමානයේ තිබෙනවා කියන මිත්‍යා මත සහ සංකල්පයන් කීපයක් පිළිබඳව. මේන් අතීත මතයන් සියල්ලක්ම පායේ මේ වෙන විට බැහැර වෙලා තියෙනවා. බිග් බෑන් පිපිරීමේ එක්තරා ප්‍රමාණයක් ඇර අනිත් ප්‍රමාණයක් අනිත් සියලු මතයන්ද නූතන විද්‍යාව විසින් නිර්දා ලෙස විවේචනය කරලා බැහැර කරලා තියෙනවා. එහෙමනම් ලෝකයේ උපත සහ ජීවයේ උපත පිළිබඳව නූතන විද්‍යාවෙන් පිළිගන්නා ප්‍රබලම මතය මොකක්ද කියන එක සලකා බැලීම ඇත්තටම වැදගත් වෙනවා. එහෙනම් එම වාදයන් ගැන බුදුදහමින් ප්‍රකාශිත ලෝකයේ ඇරඹුම ගැන ඊටු සියලු විස්තර ළඟදීම දවසක දෙවනි කොටසින් ඔගොල්ලෝ බලාපොරොත්තු වෙන්න. ඒක නුදුරු දිනයකදීම ඔබට නරඹන්නට හැකි වේවි. ඇතෙක් විසාදරා සිටින්න. මේක අනිවාර්යයෙන්ම ඔයාලා බලන්නම ඕනි වීඩියෝ දෙකක්. එහෙනම් මේ වටිනා වීඩියෝව නොදන්නා අයට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකන ඔබන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපගේ අනිත් නාලිකාවන චක්‍රේ YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. subscribe කරන්න link එක පහල තියෙන description එකේ අපි දාලා තියෙනවා. එතනින් ගිහිල්ලා ඔයාලට අපේ චක්‍රේ YouTube නාලිකාව subscribe කරන්න පුළුවන්. අදට එනවා සමුගන්නම්. ඔබ සියලුම දෙනාට සුබම සුබ දවසක්.